යවතා විදක්ක අශිරික ප්‍රේමචන්ද පොඩා වැනේ කතාවක් කියන එකට දැන් සරත් පොන්සේකා රාජිත මේවත් මේ සුභාරංජිට ඇතුළත් කියලා ආරංචි තියෙනවා තව කිසිකුත් යනවා කියලා ඒ සුභාරංජිට දේශපාලන ව්‍යාපාරවලදී එවැනි මත ප්‍රකාශ කිරීම මතවාද මත ගැටුම් ස්වභාවිකයි. ඇත්තටම ඒක සමගි සන්ධානයේ පමණක් නෙවෙයි. ආණ්ඩුවේ ගත්තත් විවිධ මත තියෙනවා. එළියට ප්‍රකාශ කරනවා. ජනතා විමුක්ති පෙරමුණ ගත්තත් ඕක තිබුණානේ. ඉතින් ඒ නිසා ඔය වගේ දේශපාලන මතපතාන්තර තියෙන කාලෙන් කාලයට යහට මෙහාට වීම සහ මත ප්‍රකාශ කිරීම ඒ වගේම එකඟ නොවීම විවිධ කාරණා තියෙනවා. හැබැයි ඒක ජනතා මතය වෙනස් කිරීමට ලොකු බලපෑමක් නෙවෙයි. ඉතින් අපි ඒක නිසා මේ මොහොතේ අපේ මුළු ව්‍යායාමයේම මේ ආණ්ඩුව පරාජයට පත් කිරීම ඒ වෙනුවෙන් පෙළ ගැහෙන ප්‍රමාණය අපිට විශ්වාසවන්තව දැන් එකතු වෙමින් තිබෙනවා. ඒකයි ඔබතුමා කියන්නේ ඒ තුන්දර යනවා කියන එක නෑ මම දන්නේ නෑ. මොකද එකක් අපේ පක්ෂයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් පොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී කරපු ප්‍රකාශය අපි හිතන්නේ පක්ෂයේ විනයට ගැලපෙනවායි කියලා. ඒ කියන්නේ සභාපතිවරයා හැටියට එතුමා මීට වඩා වගකීමකින් ක්‍රියා කළ යුතුව තිබෙනවා. ඒ ගැන මම වැඩි කතා කරන්නේ නැත්තේ මේ කතාව පිළිබඳව ගන්න ක්‍රියාමාර්ග පක්ෂයේ සාකච්ඡා කරලා ගන්න ඕනේ. දෙක පක්ෂයේ ස්ථාවරයට පිටින් කවුරු හරි වැඩ කරනවා නම් ඒක වැරදි. මොකද අපි වගකීමක් තියන අය හැටියට පක්ෂයේ ස්ථාවරයත් එක්ක අපේ ගැටුමක් තිබෙනවා නම් එහෙම නැත්නම් පක්ෂයේ වෙනත් ආකාරයක අපේ අදහසක් යෝජනාවක් තිබෙනවා නම් ඒවා සාකච්ඡා කළ යුතු ස්ථාන ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා. එකක් තමයි අපේ කළමනාකරණ මණ්ඩලය, අපේ පාර්ලිමේන්තු කණ්ඩායම, ඊළඟට අපේ කෘත්‍ය අධිකාරී මණ්ඩලය. ඉතින් වගකීමක් තියෙන හැමෝම ඒ තැන්වලදී සාකච්ඡා කරනවා. දැන් මම වුණත් මගෙත් විවිධ අදහස් තිබෙනවා සමහර තීරණ තියෙනු ගැන. හැබැයි අපි සාකච්ඡා කරන්නේ කතා කරන්නේ ඒ ස්ථානවලදී පමණයි. ඒක තමයි අපේ හැසිරීම විය යුත්තේ වගකීමක් තියන අය හැටියට. මම මේකයි කිව්වේ සරත් පොන්සේකා මැතිතුමා පාර්ලිමේන්තුවේදී කරපු කතාව පක්ෂයේ ස්ථාවරයටත් ඒ වගේම විනයටත් පටහැනි බවක් තිබෙනවා. ඒක නිසා ඒ ගැන පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් මුණගැහිලා සාකච්ඡා කරාවි. ඒ වගේම පක්ෂයේ කෘත්‍ය අධිකාරී මණ්ඩලයේදී ඒ ගැන අදහස් හුවමාරු වෙවි. ඒ ගැන ගන්න ක්‍රියාමාර්ගය පැහැදිලි විනය පියවරක් ගත යුතුව තිබෙනවා. ඒ ගැන සාකච්ඡා කළ තීරණයකට එළබේ. නෑ ඒගොල්ලොන්ගේ අපිට එහෙම ගැටලුවක් මතුවෙලා නෑ. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිනිය යම් කාරණාවක් කිව්වයි කියලා ඔය කියවෙනවා. ඒවත් සමහරට මාධ්‍ය දාන විකෘති කිරීම දන්නෙත් නෑනේ. ඒව ගැන ඇත්තටම අපිට එච්චර ලොකු සැලකිලක් කරන්න ඕනේ නෑ. රාජසේනරත්න මැතිතුමාගේ ප්‍රශ්නේ තිබෙන්නේ එතුමා ජනාධිපතිතුමාව ප්‍රශංසා කිරීම සහ ආණ්ඩුවේ වැඩ කටයුතු අගය කිරීම මිසක පක්ෂයට විරුද්ධව එතුමා ප්‍රකාශ කරපු අදහස් ඒ තරම් ගණන් ගත යුතු කාරණා නැහැ. ආරංචිය සුබයි.